Mana negara mau api? Are Danny, aku mau perasaan kita walau utara dunia ini nih. Memang ini perasaan apa anakku? Memang potensi atau tidak nih wa? Sama-sama wa kota wal dekat kita main keren. No, dengan ini, atakan angker angker ini Danny, nih. Visi atau tidak nih wa? Sama-sama wa kota wal dekat kita main keren. Kita boleh. Oh, macam bedan. Oh, orang nak kirim ni. Apa visi atau tidak? Nih tu putih. Pop dia nama visi atau tidak? Oh, apa yang liar kali putih? ए प्रश्न आप लिया गए नहीं मैं विद्या तो चल एक अकेले डाल दिया ना उन्हें ओ एक अकेले डालियो पॉक वीसी आता चल वही बाकी आते सामा सामा वे लिया पॉक वीसी आता सामा सामा वे बड़े वाल देखा कट बैंकरने लादी बड़े वाल देखा कट बैंकरने लादी एक गोड़े कहती पोट गाने ने පොත් ගණන කීයද පොත් 28ක් තියෙනවා 18ක් एकात पुते आपे आरविंद दमे लिया करते हैं तो गाने मेकात तापे लिया ना आरविंद ये तो मकोम के लिया ने अरे धीर कभी दी मेकर में तो बीसी आटे बेदी में देख ने ओबड़िया गान वाला पहाड़ी लिया ना मतलब एक आप इधर तो लिया ना बीसी आटे बेदी में देख පොත්විසි අටක් සම සමව ගොඩවල් දෙකකට වෙන් කරන ලදී. නේද? ඔන්න දැන් සම සමව බෙදමු. කොහොමද බෙදන්නේ? කෙලින්ම 28 අරගෙන බෙදන්නේ අපි දැන් ගුණ කිරීමේ තියෙන 10ට වෙනකන් විතරයිනේ. නේද? දෙවරක් 10 20යි. 20 නම් අපිට 10යි කියලා දාලා බෙදන්න පුළුවන්. 20ට අඩු සංඛ්‍යා නම් ගැටලුවක් නැහැ. නේද? 18 19 ඒවා මේ ගුණන වගුවේ තියෙන නිසා අපිට ඒක බෙදා ගන්න පුළුවන්. දැන් මේක ගුණන වගුවේ නැහැ නේ 28. දෙකේ ගුණන වගුවේ නේද? එහෙනම් පුතේ අපි ලේසි ක්‍රමයක් තියෙන මෙතෙන්දී මුලින්ම මේ 10 වා දෙක බෙදමු. 10 වා දෙක. මේ දෙක බෙදමු මුලින්ම. 8 පොඩ්ඩක් අමතක කරන්න. 8 අමතක කරලා දෙක බෙදමු. දෙකට දෙකේ වා දෙකට දෙකේ වා කීයද? එකයි. එකයි එකයි. ආ මෙතන නාලියන එකයි මෙන්න එක ලියුවා. දෙක උඩින් ලියන්නේ දැන් දෙකනේ බෙදුවේ ඒක නිසා දෙක උඩින් ලියනවා. එකයි. ඔන්න ලියුවා. ආ දැන් දෙක බෙදුවා දෙකෙන් එකයි. ඊළඟට මොකද කරන්න තියෙන්නේ? බෙදනවා ගුණ කරනවා අඩු කරනවා බෙදනවා බෙදපු ගාන පුරන කරනවා ආ ගුණ දැන් සර් ගුණ කරනවා ඔව් දෙවරක් එක
දෙවරක් එක එකයි දෙකයි ඉරක් ගහලා බිඳුව එකෙන් දෙකක් අඩු කරනවා ආ දැන් ඊළඟට අඩු ඊළඟට අඩු කිව්ව සර් ආ ඊළඟට එකෙන් දෙකක් අඩු කරනවා ඔව් දෙකෙන් දෙකක් බිඳුවයි බිඳුවයි සර් බිඳුවයි මෙතන තියාගෙන බෙදන්න ගියොත් මහා කරදරයක් වෙනවා නේද මෙතන ලියන්න බෑ ඒක නිසා අපි අට එතන තියන් බෙදන්න නැතුව මෙන්න මෙතෙන්ට ගෙනත් බෙදනවා අට අපි ගේනවා මේ බිංදුව ළඟට අට ගාවින් කිච්චියක් දාගන්න පුළුවන් ආ ඔව් අට පහලට ගෙනා බව පෙන්වන්න ඊ කලයක් උනත් සර් එහෙම දාන්න ඕනද කමක් නෑ දාන්න පුරුදු වෙනකන් දාන්න ගෙනව ඔව් කියලා පෙන්වන්න මොන්නේ ඔව් නොදැම්මත් ප්‍රශ්නයක් නැහැ Taman එක දාන්නව නම් සර් පුරුදු වෙන දාන්න නේද Right. ඔන්න දැන් අට බෙදනවා. අටට දෙකේ වා හතරයි. ඔව් අට බෙදන ලේසියට දෙවල චක්‍රය බැලුවොත් දෙවරක් හතරනේ අට වෙන්නේ නේ? අටට දෙකේ හතරයි. 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 දෙවර හතරේ හතර අටයි. සර් එතකොට දෙවරක් හතර අටයි. අට දාන ඊළඟට. නේ පුතේ. දැන් ගුණ කරමු. දෙවරක් හතර අටයි. දැන් අඩු කරමු. අඩු කරනවා. අට බිඳුවයි. 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 හොඳයි. ඔන්න දැන් පිළිතුර ඇවිල්ලා තියෙනවා එක පොත එක ගොඩක තියෙන පොත් ගණන. right. 10. දැන් පුළුවන්. ඔයාලා යටින් ලියන්න. ඔයාලා මේක යටින් ලියන්න. 28 මේ බලන්න 28 දෙකෙන් බෙදුවහම සමානයි 14යි ඉතුරු ඉතුරු නැනේ ඉතුරු නැති නිසා ලියන්න ඕනේ නැහැ 14යි එච්චරයි 14යි සලිවා ආහා සවකට අපි හරියට දාගන්න ඕනද නෑ මේකට හරි දාන්න එපා මේක මාත් එක්ක සාකච්ඡා කරමින් හැදුවේ නේද ඒක හරි දාන්න එපා ඊළඟට තනියම හතරේ වට දාන්න දෙන්න. ඔව් මෙන්න තනියම එකක් හදන්න. අපි අපි තනියෙන් බෙදන්නද? ඔව් තනියම කරන්න ඕන. 24 දෙකෙන් බෙදන්න. හතලිස් දෙක දෙකෙන් බෙදන්න. සර් එතනමට පළවෙනි එකට උත්තරයක් ආවා. හතලිස් දෙක දෙකෙන් බෙදන්න.
විසිහතර තමයි මම ටිකක් ලොකුවට ලිව්වේ. දැන් ලියලා ඉවරයි. උත්තරත් ආවා. අතනෙන්න කොහොමද එකක් ගහන්න නැතුව? උත්තරත් ආවා. ඔබර මෙතන තාම හතර. සේ දෙවැනි එකටයි පස්. බලමු බලමු. ගාරන්ටි එකක් දෙන්නකෝ. තව ගාරන්ටි එකක් දෙන්නකෝ. 11ද? මුලින්ම මේ දෙක කරලි මුනේ පුතේ. හැමෝම හරිද? නෑ සර්. ඉවරයි සර්. නෑ සර්. සර් කෙනෙක් කලි. ඔව් අනිත් අයටත් අපි වෙලාව දෙමු. කැමති නම් ඔයාලා කැමති සංඛ්‍යාව බෙදන්න පුළුවන් හැබැයි 100ට අඩු වෙන්න ඕන. හැබැයි ඔය අන්තිමට 3 5 7 තියෙන ඒවා බෑ. හොඳේ? ඒවා ගන්න බෑ. 40 ගන්න. මේ සංඛ්‍යා ගන්න බැරිද? බෑ බෑ. 30 ගණන් බෑ. 50 ගණන් බෑ. 70 ගණන් බෑ. සර් ගන් කීයක් බෙදන්න? එකක් බෙදන්න ඉතින් අපි අනිත් පැත්ත වැඩ කරනකම්. එකක් විතර ගන්න. ඔව් ඉවරය 64 බෙදන්න එහෙනම්. ඉවරලාමයි. හොඳයි මම මේක බලනවා රතු පැත්ත. පාට ගන්නලා ගන්න හදාන්න මේ දෙක බලමු. මෙතන පුතේ දෙක නේද? 34ට කෙලින්ම බෙදන්න බෑ අපිට කරදරයි. 60 24ක් ගන්න කරදරයි. 60 දෙකක් ගන්න. දෙකක් ගන්න. නේද? දෙකක් අරගෙන කොඩවල දෙකකට බෙදුවා එකයි නේ. නේ? ඊට පස්සේ ගුණ කරමු. දෙවරක් දෙක. දෙකක් අඩු කරාම බිඳුවයි. මේ පිළිවෙල මොකද්ද? මුලින්ම බෙදීම ඊළඟට ගුණ කිරීම ඊළඟට අඩු කිරීම ඊළඟට අඩු කිරීම ඒක අමතක වෙන්න මේ පැත්තට ලියලා තියන්න මේක අමතක වෙනවා නම් හැම ඉලක්කමක්ම මුලින් බෙදන්න ඕන ඊට පස්සේ ගුණ කරන්න ඊට පස්සේ අඩු කරන්න මේක අමතක වෙනවා නම් මේ කොනක ලියලා තියන්න හතර බෙදන්න හොඳ ලොකු කියලා දෙන්න. හතරක් අරගෙන මෙන්න හතරක් ගත්තා. හතරක් අරගෙන ගොඩවල් දෙකකට දැම්මාම කීයද? ඒකට එක දෙකයි. දෙකයි. නේද? ඈ? ඊළඟට ඊළඟට අපි ගුණ කරනවා දෙවරක් දෙක හතරයි. හතරෙන් හතරක් අඩු කරනවා බිංදුවයි. හතරෙන් හතරක් අඩු කරන බිංදුවයි. උත්තරේ යටින් ලියන්න 24 බෙදීම 2 12යි නේද? 24 බෙදීම 2 12යි. රයිට්. අපි 42ක් බලමු. මේක හරිනම් හරි දාගන්න. 42. ඒකෙම අනිත් පැත්ත නේද? 24 ේ අනිත් පැත්ත තියෙන්නේ. හතරට දෙකේ වා දෙකයි දෙවරක් දෙක හතරයි හතරෙන් හතරක් බිංදුවයි දෙක ගෙනාවා දෙකට දෙකේ වා එකයි දෙවරක් එක දෙකයි දෙකෙන් දෙකක් බිංදුවයි 42 බෙදීම දෙක සමානයි 21යි හොඳයි 64 බෙදුවද ඊළඟට 4 වෙනි ගාන 64 බෙදන්න ආයිමත් 80 බෙදන්න 64 බෙදන්න 80 බෙදන්න
හැටහතරත් බෙදන්න දෙකෙන් අසූවත් දෙකෙන් බෙදන්න ඇහෙන්නේ ඇහෙන්නේ සර් ලිව්ව 24 බෙදීම දෙක ඒවා ඒ දෙකම කොටු කරගත් හා 64 බෙදන්න ඊළඟට 80 දැන් වරද්දන්න බෑ හදලා ඉවරයි. සර් අපි අර බිංදුව දාන්න නැතුව ඉන්න දානව නේද? බිංදුව දාන්න නැතුව ඉන්න බෑ. බිංදුවත් බෙදන්න ඕන. බිංදුවත් බෙදන්න ඕන. සර් මට එකට අපු උත්තර කියන්නේ. හා. 32 සර්. නෑ සර් 40. 40 බලමුනේ. 32 සර්. උත්තරේ හරි තමයි. 8 දෙකේ ඒවා 4යි. ඊට පස්සේ 8 දෙකේ ඒවා 4යි. ලිතුලි හරිද ලිසල ඉවරද මොකද කරන්නේ ඉවරයි සර් හොඳයි පොත පෙන්වන්න කැමති කවුද? එන්න දාලා තියෙන. කැම් එක දාගන්න. සර් නැවොත්. ඔව් අපි තෙනුමිගේ බලමු. තව දුරස් කරන්න. සර් ලිතුලි. ආ හොඳයි. තෙනුමි හරි නැවොත්. සානුක බලමු හොඳයි වෙනමත් ලියලා නේද හොඳයි ඉතිරි පෙන්නන්න ඉතින් පොත පෙන්න හෙල වෙනවා හරි දෙවුමි බලමු හොඳයි ලිතුලි හරි චෙනුකි ලිතුලිගේ බලමු. ඔය ලිතුලි පොත පෙන්වන්න ඕනේ නැත්තම් මම දන්නේ නෑනේ. නේද? පෙන්නගෙන ඉන්න. හරි. ලිසලක නැද්ද? ලිසල පොඩක් පොත බලමු. හරි තනියම කොබලන් කොබලන්. පැහැදිලි මදි මම ෆොටෝ එකක් එවන්න. ගොඩක්ම පැහැදිලි මදි. කෙනුකි පෙන්වන්න. හරි සෙනුකි පේන්නේ නැහැ මේ
ඔතනද නැත්තම් ඊළඟ පිටුවද? ඊළඟ පිටුව පෙන්වන්න ඕන. හරි පැහැදිලි බව පේනවා වැඩ කරලා තියෙනවා. හරි. එන අප මේ දෙකන බලමු නේද? හරි. 64ට කෙලින්ම බලන්න එපා. ඒක මෝඩ වැඩක් නේද? අපි බලන්නේ 6ට 10 වා හරිය තමයි බෙදන්නේ. 66ක් ගන්න. අරගෙන දෙකට බෙදන්න 3යිනේ. 3යි. ඒකවා ඊළඟට ගුණ කරන්න. ගුණ කරමු 2වලත් 3 6යි. මේ ඊළඟට අඩු කරන්න. 6යි. 6න් 6ක්
මේ කරන්ට් එක දිගලා ඒක පස්සේ කරන්න තියන්න ඊට පස්සේ අපි මේක කරමු 8ට දෙවරක් බලනවා 8 8ට දෙවරක් බලනවා නේද 8ට දෙකේවා 4යි 2ක් 4 8යි 8න් 5 8යි 8න් 8 කඩු කරන් බිඳුවයි 5 බලන්න බැරි ඉන්දස 4න් බලනවා ඔව් 5 5 ගේනවා දැන් 5 ගෙනවාම දැන් 5 බෙදන්න ඔයාලා දන්නවනේ නේද ඔව් 4යි 3යි 1 2යි 2වලත් 2 5ද 4යි දෙවරක් දෙක නෑ 4යි 4යි 5න් 4ක් 5න් 4ක් අඩු කරලා 1යි 1 හරි එහෙනම් මෙතන පිළිතුර වෙන්නේ කොහොමද 85 දෙකෙන් බෙදුවාම 42යි ඉතුරු 5 42යි ඉතුරු 1යි ඉතුරු 1යි සර් ඉතුරු 1යි ඒකත් ලියලා තියාගන්න මම ඒ වගේ ගානක් මෙතන හදන්නම් දෙන්න 6 වෙනි එක හොදේ ඔයාලා හදන්න 63 63 දෙකෙන් බෙදා ඒක 6 වෙනි ගානන විදියට ලියලා තියා ඒ වගේ ගණන් ඔයාලට එන එකක් නැහැ නමුත් අපි පුරුදු වෙලා තියෙන එක හොඳයි චුට්ටක් නේද සමහරවිට આવොත් එහෙමනේ විභාගෙට හරි එහෙනම් අපේ ගණිතයේ පාඩම මෙතනින් ඉවර වෙනවා මේ වැඩ ටික කරලා මට ෆොටෝ එකක් එවන්න